වැහි බින්දුවක් දවසක් මහ පොළොවට ඇවිල්ලා කිව්වා මුහුදට යන්න නෙවෙයි මම ආවේ කෙත්පතු අස්වත්තන්න වැවක් වෙන්නයි මට ඕමනා කියලා. ඉතින් මහ පොළව බොහොම අපූර්වට තනා දුන්න වැවක්. මේ වැහි බින්දුව අස්වැත්තුව කෙත්පතු. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ ගෙවත් අස්වත්තන්න සරසාර ගෙවත්තක් බවට පත් කරගන්න. මේ වැටෙන වැහි බින්දු ඕනෑ තරම් මේ පසේ සාරවත් භාවය ඕනෑ තරම් ඒ වගේම තමයි මේ ලැබෙන සූර්යාලෝකයේ සූර්ය ශක්තිය ඕනෑ තරම් මේ සියල්ල එකට එකතු කරලා ඔබට පුළුවන් ඔබේ ගෙවත්ත සාරසාර ගෙවත්තක් බවට පත් කරගන්න. ඉතින් එවිට පුළුවන් හෙට දවසේදී වසවිස නැති නිරෝගිමත් හෙට දවසක් අපිට උදා කරගන්න. ඉතින් අපි සූදානම් ඔබට උදව් කරන්න. මේ ඔබේ පෞලේ ආදරණීය වැඩසටහන මයි ගාඩන්. මංගත ඉන්නේ වග ප්‍රදේශයේ. මෙහා පැත්තෙන් තියෙනවා ලබුගම රක්ෂිතය. ඉතින් මංගත ඉන්නේ ගෙවත්ත බොහොම සුන්දර ගෙවත්තක්. ඔබට බැලූ බැලමට මේක පේනවා ඇති ඔබටත්. ඉතින් මාත් එක්ක ඉන්නවා මේ මොහොතේ මේ ගෙවත්තේ හිමිකාරිත්වය දරන අශෝක මහත්මයා. ආයුබෝවන් අශෝක මහත්මයා. අපි කතා කරමු කොහොමද මේ වගේ සුන්දර ගෙවත්තක් පවත්වාගෙන යන්නේ ඒ සඳහා වෙන කැපකිරීම ගැන අපි කතා කරමු. ඔව් ඇත්තෙන්ම මේක අපි 2002 විතර මට මතක හැටියට පුංචියට පටන් ගත්ත එක මේක මේ අපේ ගේත් එක්කම තියෙන ඉඩම ඉතින් අපි මේකේ පුංචියට පටන් අරන් දැන් තමයි මේ සාමාන්‍ය මට්ටමට අපි මේ ගෙවත්ත ලස්සනට හදාගෙන තියෙන්නේ හැබැයි ලොකු කැපකිරීමක් කරනවා මේකේ නෝනත් මමත් දෙන්න අනිත් ළමයිනුත් එකතු වෙලා තමයි මේ මේ ගෙවත්ත හදාගෙන යන්නේ ඉතින් මේකේ අපි දවස් ගානෙම මේකේ පැය භාගයක් හරි පැයක් හරි මේ වෙනුවෙන් කැපකිරීමක් කරනවා ඉතින් ඒකේ හින්දා තමයි අපි මේ මේ මෙතන මේ ටැනල් එකක් තියෙනවා මෙතන උලන්න පේනවා ඇති මේ බිම වගේම උඩත් අපි උඩරිම මට්ටමින් මෙතන ප්‍රයෝජන අරගෙන තියෙනවා මේ මේ ඉඩ කඩින් අවකාශයේ ඉඩත් භාවිතා කරලා තියෙනවා සීමිත ඉඩ කඩක උනත් මේ ගෙවත්ත පිහිටා තිබුණත් ඔබ අවකාශය හොඳින් භාවිතා කරලා බොහොම ලස්සන ගෙවත්තක් බවට මේ ස්ථානය පත් කරගෙන තියෙනවා ඉතින් ඔබ කාලය කොහොමද කල්පනා කරන්නේ කරගන්නේ මේ සඳහා ඔව් කාලය කියන්නේ මම ඇත්තම කියනවා නම් මේ පාදුක ගෝජන සේවා උපනිෂ කෙනෙක් වශයෙන් තමයි සේවය කරන්නේ මට ලොකු කැපකිරීමක් කරන්න බෑ. නමුත් මට මගේ රාජකාරියෙන් මේ අවසන් වුණාට පස්සේ මම ගොඩක් වෙලාවට මෙතන හවස 5-6 අපිට ගැටලුවක් නැහැ. අපි මේ ගෙවතර ලයිට් දාගෙන තියෙනවා. ඉතින් වැඩක් කරනවා නම් මම කියන්නේ වෙලාව ගැටලුවක් නැහැ. අපි හවසට පැය භාගයක් හරි පැයක් හරි අපිට පුළුවන් වෙලාවට විවේක තියෙන වෙලාවක මේ උදව් කිරීමක් මම කරනවා. ඉතින් මේ අර නෝනටත් මේ මේ වාර කලමනාකරණය කිරීම සම්බන්ධයෙන් මම පොඩ්ඩක් එයාට උපදෙස් දෙනවා අපි මෙහෙම කරමු කියලා. ඉතින් දෙන්නගෙම කැප කිරීමත් ළමයින් කැප කිරීමත් ඒ ඔක්කොම එකතු කරලා තමයි අපි මේ වගේ ලස්සන ගෙවත්තක් හදාගෙන තියෙන්නේ. ඒ තුලින් හොඳ මානසික තෘප්තියක් ඒ වගේ දෙයක්. ඒක ඉහළයි. ඒක ඉහළයි. ඉතින් ඔබට පැහැදිලි වෙන්න ඇතිනේ බොහොම සහයෝගයෙන් ගෙදර කට්ටියගේ සහයෝගයත් එක්ක ඒ හරහා ලැබෙන මානසික තෘප්තියත් එක්ක උන් සතුටින් ජීවත් වෙනවා. ඉතින් ඔබ තත් ඒක හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයක් ඔහු. මොකද ඔහු වෘත්තියක් කරනවා ඒත් එක්කම මේ වගේ සුන්දර ගෙවත්තක් ඔහු පවත්වාගෙන යනවා. ඉතින් අපි සෝදානම් අද දවසේදී ඔබට වැදගත් බොහෝ විශේෂාංග මේ ස්ථානයේ ඉඳගෙන රැගෙන එන. ඉතින් රැඳී සිටින්න අපිත් එක්ක. අපි හැමදාම කැමති ඔබ නිරෝගිමත් ජීවිතයක් ගත කරනවා දකින්න. ඉතින් අපි අද දවසේදී ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයට බොහොම වැදගත් යමක්. ඔබ දන්නවනේ මේ වෙද්දී අපේ ලංකාවේ බහුතරයකට දියවැඩියා රෝගය තියෙනවා. ඉතින් අපි සූදානම් වෙන්නේ අද දවසේදී ඔබේ ගෙවත්තට මේ දියවැඩියා රෝගයට අංක 1 ඖෂධය ඔබේ ගෙවත්තට එකතු කරන්න. ඉතින් මාත් එක්ක ඉන්නවා මේ වෙලාවේදී අශෝක මහත්මයා. අපි ඒ ගැන කතා කරමු අශෝක මහත්මයාත් එක්ක. අශෝක මහත්මයා අපි කතා කරමු මොකද්ද මේ දියවැඩියා රෝගයට අංක 1 ඖෂධය කිය. ඖෂධය ගැන. ඔව්. ඔව් මේ මගේ ගෙවත්තේ තියෙන මේ මස් බැද්ද කියන එක ඇත්තම කියනවා මස් බැද්ද වර්ග තුනක් තියෙනවා. ඒක එකක් තමයි කටු මස් බැද්ද. අනිත් එක කුඩා මස් බැද්ද කියන එක කොළයේ හීනි. අනිත් එක මේ මහ බස් බැද්ද කියන්නේ ඒක කොළේ ටිකක් විශාලයි. ඇත්තෙන්ම මේක මේ මම අර මහ බස් බැද්ද වලකින් තමයි මේක ගෙනහල්ලා මේ කපලා මේක මේ පෝචි හදාගෙන තියෙන්නේ. මේකමයි ගෙවත් තියෙන්නේ. නැත්නම් මේක ලොකු වටිනාකමක් තියෙනවා. මේ මොකද තමුන්ගේ ගෙවත්තේ තියෙනකොට අපිට මේක නිතරම දවසට කොළයක් හරි කාලා මේ නිරෝගීකම රැක ගන්න පුළුවන්. ඉතින් අපි මේක අපි ගොඩක් වෙලාවට මේක දවස ගානේම මම හිතන්නේ කණේකේ ගුණයක් නැතුව ඇති කියලා. නමුත් සීනි තිබුණත් නැතත් දවසට කොළයක් විතර ගෑවොත් මම හිතන්නේ ගැටලුවක් වෙන්නේ නැහැ.
අශෝක මහත්මයා කිව්වා වගේ මස් බැද්ද වර්ග තුනක් තියෙනවා කටු මස් බැද්ද හීන් මස් බැද්ද මහ මස් බැද්ද කියලා මේකේ කටු මස් බැද්ද කියන එක ශරීරයට විශේෂයි ඒ නිසා අපි ඒක එකතු කරගන්නේ නෑ අපේ ගෙවත්තට අපි එකතු කරගන්නේ හීන් මස් බැද්ද සහ මහ මස් බැද්ද අශෝක මහත්මයා අපිට දැන් කියලා දෙන්න යන්නේ කොහොමද මේ මස් බැද්ද පළයක් අපේ ගෙවත්තට එකතු කරගන්නේ කියලා අපි ඒ ගැන කතා කරමු අපිට දැන් මේ මේ වැලකින් අපිට මස් බැද්ද පළයක් එතෙම ඉතාලියේ සීම දවස් 20ක් 20ක් යනකොට පැල කරගන්න පුළුවන්. එතකොට අපි ගොඩක් වෙලාවට මොකක් හරි කැපෙන ආයුධයක් අරගෙන පිහියක් උනාට කමන්නේ මග මේ පතුරක් තියෙන්නේ. අපි මේක මේ පීදිච්චතු කියලා දිනවා. මොකද මේ වැල ගත්තට පස්සේ මේ වැලේ කොළ දුර තියෙන්නේ. එතකොට අපි මේ වගේ එකක් පාවිච්චි නොකර අපිට පුළුවන් මේ වගේ මේ පීදිච්චත්ත අපිට මෙන්න මේ වගේ එකක් පාවිච්චි කරන්න මේ මේවා එකක් අපි නියඟල් පහක වගේ කැල්ලකට අපි කපා ගන්නවා. කපාගෙන ඊට පස්සේ අපි මේ කැපුම් තලේ පොඩ්ඩක් මේක දිලීර ආසදනයක් වගේ වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ කොමාරිකා කැල්ලක් වගේ එකම ගාලා තරවනවා. පොඩ්ඩක් මේක අඟලක් විතර තවර ගන්නවා. ඊට පස්සේ මේ මේක මම මේ මතු පිට පස්සේ එකයි කොම්පෝස්ට් එකයි තමයි මේ කලවම් කරලා තියෙන්නේ. මේකට ඕගොල්ලන්ට මේ ඕන කෙනෙකුට මේකට පාවිච්චි කරන්න පුළුවන්. මෙගා බෝතලයක යට කොටස උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ පොලිතින්ම වෙන්න ඕනේ. මේකේ මිශ්‍රණය මාධ්‍ය සකස් කරලා තියෙන්නේ කොම්පෝස්ට් කොම්පෝස්ට් එකයි මේ මතු පිට පස්සේ එකයි මේකට කොහොමවත් එහෙම දාලා තියනවද නැහැ කොහොමවත් පාවිච්චි කරන්නේ නැහැ එතකොට මතු පිට පස්සේ එකයි කොම්පෝස්ට් එකයි සමානුපාතයෙන් මිශ්‍රණයක් කරලා තමයි මාධ්‍ය සකස් කරගෙන තියෙන්නේ හරි ඊට පස්සේ අපි ඇත්තෙන් මේ මේ අත්ත දැන් අපි මේකේ මුල් අද්ද ගන්න නම් අපි බොහෝ දුරට අපි මේ තියෙන පරිසරයත් එක්ක ගත්තාට පස්සේ උෂ්ණත්වය අඩුකමක් දැන් තියෙන්නේ. නමුත් කොයිලේ තිබුණත් අපි මේක සෙන්ටිග්‍රේඩ් අංශක 45කට එහා උෂ්ණත්වයකට අපි යවන්න ඕනේ. එතකොට අපි ගොඩක් වෙලාවට කරන්නේ මේ අත්ත හිටෝල ප්‍රොපගේටර් කරන. ප්‍රොපගේටර් කියන්නේ අපි මේක දැන් ගොඩක් වෙලාවට කරන්නේ සිංගල් ප්‍රොපගේටර් කියලා. එතකොට අපි කරන්නේ මේ පොඩි කෝටු ගැල්ලා කරා මේක මෙහෙම සිදුරක් හදලා මේ අත්තේ අඟලක් එකහමාරක් විතර යන්න ඕන ඔන්නෝම මේක ඇතුළට ඔහම කරලා හිටෝල මෙතන උඩින් පොඩ්ඩක් තද කරගන්න ඕනේ. තද කරගෙන ඊට පස්සේ අපි මේක උෂ්ණත්වය වැඩි කිරීමට අපි මෙහෙම තිබ්බොත් ඇත්තම කියනවා නම් දවස් 3ක් 4ක් යනකොට මේකේ තියෙන ජල වාෂ්ප ටික වාෂ්ප වෙලා ගිහලා මේක මැරලා යනවා. ඉතින් අපි මේකේ උෂ්ණත්වය එක දිගට රැඳුනොත් මේකේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය එළියට එන්නේ අපේ එළියේ තියෙන පරිසරෙත් එක්ක ගැටීම නවතිනවා. ඒකින්ද අපි කරන්නේ මේ වගේ පොඩි කෝටු කැල්ලක් අරගෙන මේ මෙහෙම මේකට ආධාරකයක් වශයෙන් හිටෝලා මේ අපිට සෙරෙප්පු කවරයක් වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්තම් පොලිතින් එකක් අපිට මේ වගේ මේ විනිවිද පේන පොලිතින් එක අපිට මේකේ පාවිච්චි කරලා යදා ගන්න පුළුවන්. මෙන්න එහෙම ආවරණය කිරීම කරන්න පුළුවන්. මේක ආවරණය කරලා ඊට පස්සේ මෙතන උඩ යටින් උඩට මේක මේ වාතාශ්‍රය නොඉන්න අපි මෙන්න වගේ රබර් බෑන්ඩ් එකක් දාලා මෙන්න මේ විදිහට තියන්න. මේක කරගන්න ඕනේ. ඊට පස්සේ මේක අපි එළිය වැටෙන දැනක අවුවේ නෙමෙයි එළිය වැටෙන තමුගේ ගෙවත් මේ ගෙවත්තේ මේ ගේ එකම එළිය වැටෙන දැනක මේක තියන්න ඕනි දවස් 10ක් 12ක් විතර යනකොට මේක චුට්ටක් ඇරලා බලලා වේලා වගේ තියනවනම් වතුර චුට්ටක් එක්කලාට කමන්නේ එතකොට දැන් අපි මේක දාන්නේ මේ විදියට පොලිතින් කවරයක් දාන්නේ මේ පැලයට අපිට අවශ්‍ය ප්‍රසෂ්ට තත්ත්ව ටික දෙන්නේ කියන්නේ උෂ්ණත්වය ජලය ජල වාෂ්ප ටික ආර්ද්‍රතාවය හරියට තේනකොට මේ මේකදී මේක විචලනයේට ලක් වෙන්නේ නැහැ මේ පැලය. ඉතින් අපි මේක මහත්මයා අපි එකවරම සූර්යාලෝකයට නිරාවරණය කරනවද? එහෙම කරන්න බෑ. ඇත්තම දැන් මේක අපිට මේක නැත්නම් මේ මස් පෙද්ද වගේ ගන්න දවස් 20 21 24 25 අපිට හරියටම 20 ගියන්නත් බෑ 25 ගියන්නත් බෑ. අපිට තේරෙනවා මේකේ මේ චුට්ටක් කොහොම ඇදලා බලලා හරි නැත්නම් මේක දළු පොඩ්ඩක් එන්න වගේ බලනවා. කොහොමද දවස් 20 ගියාට පස්සේ මේක අනිවාර්යෙන් පැල වෙලා තියෙන්නේ. එතකොට අපි කරන්නේ මේ රබර් බෑන්ඩ් එක ගලවලා ලයින් කරලා එහෙම තියෙන්න අරිනවා වතුර චුට්ටකුත් දාලා රබර් බෑන්ඩ් එක ගලවලා එහෙම තියෙන්න අරනවා තියෙන තැනම එතකොට මෙයාගේ මේ අපි පිට පරිසරෙත් එක්ක මේ ගැටුන් නැති අවස්ථාව ආපහු මෙයාට පිට පරිසරෙත් එක්ක ගැස අර මේ ජල වාෂ්ප පිටට එනවා මේ පිටින් ඇතුළට යනවා එතකොට මෙයා පොඩ්ඩක් හුරු වෙනවා ඒකට ඊට පස්සේ තමයි අපි මේකේ පොලිතින් එක ගලවලා දවස් 4ක් 5ක් ගියාට පස්සේ පොලිතින් එක ගලවලා අයින් කරනවා අයින් කරලා එක පාර අපි අවුව හුරු කරන්න යන්නේ. එයායි තිබිච්ච තැනම අපි තියෙන්න ගන්නවා. ඉස්සෙල්ලා මේක හෙවණේ තමයි නේ. හෙවණ කියන්නේ ආලෝකයේ වැටුණා නම් ඇති. අවුව අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ අපිට සති දෙකක් විතර ගියාට පස්සේ මෙයා හිමිහිට අවුවට 150ට වගේ අවුවට දාලා ඊට පස්සේ තද සූර්යාලෝකයට මෙයා නිරාවරණය කරගන්න පුළුවන්. මේ ඒ දේවල් කරන්නේ අපි හරියටම දවස් 21කට පස්සේ. පස්සේ තමයි ටික කරන්නේ. ඔව්. මේ මස් බැද්ද ශාකය ගැන කිව්වොත්
කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද ඇත්තටම අශෝක මහත්මයා මේකට නම ලැබුණේ කියලා. ආ ආ. මේකට නම ලැබුණේ මේ මේකේ තියෙන කාෂ්ටිය වැලක් මේ තියෙනවා. ඉස්සර දඩයක්කාරයෝ මේ වැල අරගෙන මස් දඩේ මේ ගිහිල්ලා එනකොට මස් අරගෙන මස් බැඳගෙන ගිහිල්ලා තියෙන්නේ මේ මස් බැද්ද ශාකයේ මේ කාෂ්ටිය වැලේ. මේක හරි ශක්තිමත් නිසා. ඉතින් ඒ නිසා තමයි මේ නම ලැබුණේ. ඒත් එක්කම තමයි මේක ඔබේ රුධිරගත සීනි මට්ටම ග්ලූකෝස් මට්ටම හොඳින් නියාමනය කරනවා. ඒ කියන්නේ ඔබ දියවැඩියාවෙන් පෙළෙනවා නම් මේක හොඳම බෙහෙත වෙනවා. හේතුව මාත්මයා කිව්වා විදිහටම මේකේ කොලයක් අරගෙන අපි හපලා කෑවහම ඊට පස්සේ අපි සීනි ටිකක් කන්නකෝ. එතකොට අපිට රස දැනෙනවද? රස දැනෙන්නේ නැහැ. පැණි රස දැනෙන්නේ නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ තමයි දැන් මේ ශාකයේ මේ තියෙන අණුක ව්‍යුහයයි ග්ලූකෝස් සුක්‍රෝස් මේවායේ තියෙන අණුක ව්‍යුහය ටිකක් සමානයි. එකලඟින් යනවා. ඉතින් මේකට වඩා ग्लूकोज सुक्रोज मे देवल अपे शरीर अवशोषण वेनाट वडा इक्मनट मेके सारे अपे एंगट अवशोषण वेना इतने मे सीनी हेम मे ग्लूकोज सुक्रोज अपे एंगट अवशोषण वेने नतर वेना एनी सा अपे सीनी मट्टम अपे रुद्रगत सीनी ओबे देवडी आरोग्यम तेरवना एक यथातत्वेट गण फुलवांग हेक्यावल वेना एनिसा मेक दियवेडी आवतम वितराक नेवे महात्म्या नेद विविध रोग कीपेकतम होंद औषधयाक बवट पत्तेना एकक तमाय ओबे रुधिर पीडने वेडिना एकट होंद औषधयाक वेनवा ए वगेम ओबट क्षय रोग एतकोट एदुम सेम प्रतिश्याव समहरक वेलावट सर्प विष मे देवल वलटात मे मस बद्द कियन औषधय बहुम होंद औषधयाक वेनवा एनिसा ओब ओबे गेवत्तट अनिवार्येन्म मे मस बद्द शाक एकतु करगत युतुम वेनवा अब नितरम कथा करना आकर्षणीय गेवात पीरीबाद इतन मे गेवत्त इट हुदम निधसुना मुखद फेन वैती बला मे रसंट मे अभी गेवत्त तीन सुधुम सुधुम पिपेन श मे मल पलटिकता मैं तीन नमूत मेक हुदे कपा दुकल तीन अब फेन वैती अरे लंका हेडेट विविध हेड तल एक तुकला मे ए पलटिक कपा दुकल तीन अशोक महात्म्य उबद मे देवर से दुकराने ओ अभी कथा करें मुखद कपाद किरी शाकेट अत्यावश्य एक निर्माणात्मक फुलवा एक बहुम वाटिन मठो निधि मेघपागण मठ मेन मेघ मे हदा गंडो निधर कपंड फुलवा මේකාරයන්නේ සුදු මලනේ ද අපි කියන්නේ සුදු මල. සුදු මල. සුදු මල කියලා තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන නම. සුද්ද කියලා කියනවා. මේ මේ ගහ ඉතින් මේ මට ආසයි හිතන හැඩතල වලට තමයි මම මේ කපලා දෙන්නේ. එකක් තියෙනවා. තව එකක් තමයි අපි මේ ගෙවත්තක ගොඩක් වෙලාවට මේ මේ ගහට විතරක් මා සීමා කරගන්නේ. පළතුරු ගහේ ඉඳන් මල් ගහේ ඉඳන් සෑම සාකයකටම කප්පාදු කියන එක ඉතාම වටිනවා. මොකද කෙනෙකුට කිව්වට පස්සේ කප්පාදු කරමුද ගහ කියලා ගොඩක් වෙලාවට කියන්නේ අම්මෝ ගහන අල්ලන්නවත් එපා. එහෙම එපා. නමුත් එහෙම නෙමෙයි මේකේ ආයු කාලෙත් ඒ වගේම අපි ගෙවත්තක් කියන්නේ ඉඩකඩ අඩු තැනක්. එතකොට අපිට එතෙන්ට හරියන විදිහට අපේ සාක ටික අපි හදා ගන්න ඕනේ. මොකද නැත්තම් මම මේ ගහ මෙයාට ඕන විදිහට හැදෙන්න ඇරියෝ ඇති ලස්සනකුත් නැහැ. මගේ ගෙවත්ත ඉඩපාඩුත් නැති වෙනවා. ඉතින් මම මේ විදිහට මෙතන දැන් ගස් 3 4 එක ළඟට දාගෙන තියෙන්නේ. මට ආසයි තන හැඩතල තමයි මම කපලා තියෙන්නේ. කපලා තියෙන්නේ. ඔව්. එතකොට බලන්නකෝ අපි නිතරම කියනවානේ ආකර්ෂණීය ගෙවත්තක් කියලා. පළදායි ගෙවත්තක් එක්ක ආකර්ෂණීය භාවයත් එකතු වුණාම මේක අපූරු තැනක් වෙනවා. අපි සෝතනම් වෙන්නේ මේ විදිහේ මල් පැලයක් කොහොමද කප්පාදු කරගන්නේ කියන දේ ඔබට කරලා පෙන්නන්න. හොඳයි අශෝක මහත්මයා අපි පටන් ගමු. ඔව්. මේ තියෙන්නේ මේ සාමාන්‍ය විදිහට තියෙන පෝච්චිය. පෝච්චියක්. දැන් අපිට මේක දැන් මේක ඇත්තෙන්ම කියනවා නම් කෙනෙකුට මේක ලස්සන වෙන්න පුළුවන්. මට මේක ලස්සන නැහැ. ඔව් මේක මේ අරගෙන මේ ඉතින් අපි ගොඩක් වෙලාවට මේක කාට හරි දෙනවා නැති ඔහොම දෙනවා. අපි එහෙම නැත්තම් අපිට ඕන විදිහට හදා ගන්නවා නම් අපි ගොඩක් වෙලාවට මේක මේ අනවශ්‍ය අතු ඉවත් කරලා හැඩයකට අපි එක්ක බෝලයක් වෙන්න පුළුවන් නැත්තම් පොඩි හේතු විදිහකට හතරස් විදිහකට එහෙම අපිට කපා ගන්න පුළුවන්. එහෙම අපි මේක අපි එහෙනම් සූදානම් gedera ඉන්න ආයතේ. ඔව් අපිට මේක මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කතුරක් පාවිච්චි කරනවා. මේකත් අවශ්‍ය වුණොත් මේ කතුරත් පාවිච්චි කරනවා. සෙක්‍රටේරියයි. සෙක්‍රටේරිය මේ කතුර තමයි මම කපන කතුර කියලා කියන්නේ. එහෙනම් අපි ආරම්භ කරමු. ඔව්. මේක දැන් මම මේකේ මෙන්න මේ වගේ කුලට පොඩි කුලියක් වගේ තියෙන. එහෙම තමයි කපන්න හදන්නේ.
කියන්නේ ඔබගේ අපි ගොඩක් වෙලාවට ගහක් කප්පාදු කරනකොට අපි බලන්න ඕනේ ගහ හැඩේ අනුව ගහේ හැදිලා තියෙන තැන අනුව ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි ගෙවත්තකට ගියාට පස්සේ ඒ ගහ සමානට අවුව තියෙන තැනක වුණොත් එක පැත්තක් නැහැ. ඒකෝට අපි කරන්නේ ගොඩක් වෙලාවට අපිට පේන පැත්ත තමයි අපි අදලා දෙනවා. අපි ඉස්සෙල්ලා බලපු ඒ වැස් බැලුවොත් අවුව අඩු පැත්තේ ලස්සන අඩුයි. ඒකෝට අපි මේ ගහ අපිට ඕන විදිහට තමයි අපි හැඩ ගන්නන්න ඕනේ. ගහත් හැබැයි දැකලා තමයි තීරණය කරගන්න ඕනේ. මොකක්ද කොහොමද කපන්නේ කියන එක. ඒක ඔබේ නිර්මාණශීලීත්වයත් එක්ක එන දෙයක්. ඔයත් අඟේ තියෙන්න ඕනේ. ඔව්. එහෙනම් අපි බලමු මේක. හරි. ඉස්සෙල්ලාම අපි මේ උඩ තියෙන අනවශ්‍ය ටික තමයි අයින් කරගන්නේ. ඔහොම අර ගහක් කපාදු කරනවා කිව්වහම ඒකෙදි වටිනාකමක් එකතු වෙනවා ගහට. මොකද ඒකේ ආයු කාලය වැඩි වෙනවා. ආයු කාලය වැඩි වෙනවා. අනික තමයි මේකේ ඊට පස්සේ අපි වෙළඳ පොල් දානවා නะ. මිලත් ඒ වගේ තමයි. ඔව්. හොඳ මිලකුත් එනවා ආයු කාලයත් වැඩි වෙනවා. ඒ වගේම මේකේ වර්ධන වේගයත් ඉක්මන් වෙනවා නේද සාමාන්‍යයෙන් කපාදු කරාට පස්සේ. ඔව් වර්ධන වේගය කියන්නේ මේක මේ දවල් මේ තියෙන හිඩැස් ඔක්කොම නැති වෙනවා. මොකද යට ඉන්නයට උඩට එන්න දෙන අවස්ථාව සැලසෙන අවස්ථාව දෙනවා. දෙන හේතුව තමයි උඩින් ඉන්නේ කැමති නැහැ යට උඩට එනවාට. දැන් ආයි කර්ටි එක පුනරට පස්සේ මෙයා පල්ලෙහාට උඩට එනවා. දැන් මේකට නිර්මාණශීලීත්වයක් එකතු වෙනවානේ. අපි ඉස්සෙල්ලා මේ වගේ මේක එකපාරට රවුමකට මේ බය වෙලා කරන්නත් දැහැ. ටිකක් කාලය වේලාව අරගෙන එහෙම නේද? ඔව් විදිහට දැන් මම නිකන් රවුමක් තමයි කපලා තියෙන්නේ. දැන් ඊට පස්සේ මේකේ තව අපි හැඩයක් ගන්න. අපිට මේ ගහ මේ විදිහට හදාගන්න ටික දවසක් යනවා. මොකද මේකද අපි කප්පාදුවක් උනාට පස්සේ මේකේ අර උඩ කොළ අඩු වෙයිමක් වෙනවා. එතකොට අපිට පොඩ්ඩක් අර නිකන් කැත ගතියක් වගේ එනවා මුලින් කැපුවට පස්සේ. දැන් ටික දවසක් යනකොට තමයි යාගේ නියම හැඩේ එන්නේ. නියම හැඩේ. අපි මොනම මේ ගහ කපනවා දැන්. ඔහම දැන් මේ වටේ රවුමක් මම මේක යවලා තියෙන්නේ. ඔහම යවලා තියෙන්නේ. අපි වටේට මෙහෙම රවුමක් යවලා ඉතුරු ටිකක් මැද ටිකතු කරලා තියෙන්නේ. මේක ඊට පස්සේ අඩුපාඩු ആയി හදන්න ඕනේ අපි එකපාර කරන්න ගියා. ඔහම මේ බඳුන් වල තීනේ වට වැඩිය බිම තියෙන එක ලේසි. මොකද ඒකේ කොළ ගහණේ වැඩි ඊට වැඩිය. හා හා. බඳුන්නක තීනකට වඩා බිම තියෙන එකක් ලේසි. ලේසි. කප්පාදු කරන්න. කප්පාදු වල ලේසි. ඒකේ කොළ ප්‍රමාණය වැඩි ඒ කියන්නේ. නොහොම තමයි එන්නේ. ඊට පස්සේ අපි ඕකේ බලන්න ඕනේ මේකේ වැඩිපුර අතු තියනවා නම් ඒවයි වත් කරන්න. දැන් ඔබ හිතපු හැඩේ දැන් මේකට ආවද? ඔව්, ඇවිල්ලා තියෙන්නේ. හා හා. යට අනවශ්‍ය අතුරුත් අයින් කළා. මේ ගහ අපිට පොඩ්ඩක් අර එම්බෝස් කරලා පෙන්වන්න ඕනේ යටින්. අර කිව්වා වගේ වර්ධනයත් එක්ක තමයි මේකේ හරීම. ඊට පස්සේ අපිට මේකේ මේ හැඩේ ඔනාර අපි මේ කපලා ආපහු තියෙන ගහක් අපි කප්පාදු කරලා හදා ගන්න පුළුවන්. මේක මේ යට අපි මේ මෙහෙත් සම්පූර්ණයම අයින් කරනවා. චුට්ටක් ඒ වර්ධනෙත් එක්ක තමයි. හා හා. අපි ඊළඟ වටේට තමයි ලස්සනට ගන්න. ඒ කියන්නේ මේක දෙපාරකට කප්පාදු වෙනවා නේ? දෙපාරක් තුන් පාරක් හතර පාරක් විතර යනකොට තමයි ඔය වගේ මේ වගේ ලස්සන හැඩයක් ගන්න පුළුවන් වෙන්නේ වර්ධනය වෙනකොට. හැබැයි බිම තියෙන ගස්වල මීට වැඩිය ලස්සනයි. හොඳට පොළ දාව වැඩි. හ්ම් හ්ම්. එතකොට මීට වැඩිය අපිට ඉක්මනට ඒක හදාගන්න ලේසි. ඔව්. අශෝක් මහත්තයා අපිට කිව්වනේ මේ මේක දැන් අපි මේ එකපාරක් කප්පාදු කරගත්තා. සාමාන්‍ය විටින් විටම කප්පාදු සිදු කර යුතුයි මේ වගේ ලස්සන හැඩයක් ලබා ගන්න. දැන් මේ එකපාරක් කප්පාදු කරපු ගහක් තමයි තියෙන්නේ. දැන් අපි ඒකට දෙවෙනි කප්පාදුව සිදු කරන්න තමයි සූදානම් වෙන්නේ. දැන් මම මේ තියෙන්නේ ඇත්තම මේක මේ ඉන්ටර්නෙට් එකෙන් බලලා තමයි මම මේ ගහ කැපුවේ. දැන් මේක ඇත්තම දැක්කහම ආපහු පේන්නේ මේක ගහක් ඒ විදිහට නැහැ කියලා. දැන් මේ කැපුවට පස්සේ මේ කපන්න කලින් මේ විදිහට තියෙන්නේ. කැපුවට පස්සේ අපිට ඕනි හැඩේ එනවා. මේ එකපාරක් කප්පාදු කරපු ගහක්. හරි. දැන් අපි යම් කිසි හැඩයකට තමයි මේ කලින් පාර කප්පාදු කරලා තියෙන්නේ. ඔබට පේනවා. කැපුවට පස්සේ තමයි ඒක මතුවේ. ඇවිල්ලා මේ විදිහේ හැඩයක් තියෙනවා බොහොම අපූර්ව. ඒක යන්තම් පේනවා තමයි. යන්තම් පේනවා. දැන් දෙවෙනි කප්පාදුව සිදු කරන්න හදන්නේ හැඩය තව ටිකක් ඉස්මතු කරන්න. අපි කරමු. මේක මේ බොහොම සිරුම්ම සමා කරන්න ඕනේ. ඔව්. මොකද එක තැනක අතක් වැරදුනොත් ඒක යලවන්න බෑ. දැන් මේ වගේ ගහක් මේ විදිහට නඩත්තු කරනකොට මේකට පොහොර එහෙම එකතු කරනවා වනේ. පොහොර අපි ඇත්තම කියනවා මේ කැමට ගන්න ගහක් නෙමෙයි නිසා රසායනික පොහොර මේවට පාවිච්චි කරනවා. අපි මේ මේකේ අර මල් මල් පළදාවක් නේ අපි බලාපොරොත්තු වෙන්නේ නේද? කැමට ගැනීමක් නැති වෙනද ඇත්තම අපි කාබනික පැත්තෙන් පොඩ්ඩක් එහාට යනවා මේ ගස් වලට. නමුත් අපි කාබනික දේවල් එකතු කරලා තමයි මේක මූලික අවස්ථාව හදන්නේ. අපි හදන්නේ ඔව්. ඒක කාබනික දේවල් වලින් අපිට අහකට යන්න අමාරුයි මේ. ඔව්. අපිට ඒ පැවැත්මෙන් තොර පැවැත්මකට යන්න බෑ නේද? ආවනික දේවලුත් එක්ක තමයි යන්න ඕනේ. දැන් හොඳ හැඩයක් ඇවිල්ලා තියෙනවා නේද? ඔව්. මේකට තව කප්පාදු කිරීමක් සිදු කරනවා. දැන් ওই මතු වෙලා තියෙන්නේ. දැන් මේක තවත් අපි හැඩේ අපිට පේනවා මදි ගතියක් තියෙනවා. ඔව්. එතකොට අපි ගොඩක් වෙලාවට කරන්නේ මේකෙ මෙන්න ඇතුලේ තියෙන අතු මෙන්න මේවා අඩු කරනවා. මේවා අඩු කරනවා.
අත්තක් නැති තැනක් තියෙනවනේ අපි ගොඩක් වෙලාවට කරන්නේ යටින් කම්බියක් දාලා ඒ අත්ත එතෙන්ට ගන්නවා මේ වගේ වනේ එහෙම මේ ළඟ අතු තියෙන හින්දා ඒ කියන්නේ යම් කිසි විදියකින් මේ එතනදී අත්තක් අපේ අතින් කැපුණොත් කැපුණොත් වෙන එකක් අපි අදිනවා එතෙන් ඇතුලේ තියෙන අත්තක් අපි එකතු කරගන්නවා එතනට කම්බියක් දාලා කම්බියක් දාලා ගොඩක් වෙලාවට අපි මේ යකඩ කම්බි පාවිච්චි කරන්නේ නැහැ ඒකට කියන්නේ අපි අපේ නිර්මාණය කොහොම හරි ඔය වැරක සුද්ධ කරලා අරගෙන සෙට් කරගන්න මේ තඹ කම්බි තමයි පාවිච්චි කරන්නේ තඹ කම්බි නේද ඇයි ඒ තඹ කම්බි පාවිච්චි කරන්නේ මලකඩ කන්නේ මලකඩ කන්නේ නැත්නම් මේකේ අපිට ගහට එකෙන් හානියකුත් වෙනවා අපි අර මේක ඕනි කාලේ තියෙන්නේ නැහැ අපිට දැන් මතු ඉගෙනන්නේ ඒ කියන්නේ කල් පැවැත්මට තමයි අපි තඹ කම්බියක් එකතු කරගන්නේ තඹ කම්බි ගන්න ඕක ගහටත් විසක් නැහැ නැත්තර මලකඩත් එක්ක බොහෝ දුරට ගහේ අත්තර හානියක් වෙන්නත් පුළුවන් දැන් ඔන්න ඔහොම එකක් තමයි අවිලා තියෙන්නේ ඔක මේ උඩ ඉස්තරේ හැදලා යන්නේ ඉතින් අපි මෙහි ඉඳලා යන්නේ දැන් ඔහොම හැඩයක් ඔය මේක දැන් නිකම්ම පෝචි දිවිච්ච ගහක් නම් ඇත්තෙම දැන් අපිට මේක දැක්කහම ආසයි හිතෙනවා නැත්තයි ඉතින් අපිට මේ කවුරුවත් වැඩිය බලන්නේ දැන් මේක හදිහ ඕන කෙනෙක් අහම් බලනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ඉතින් මේ විදිහට තමයි අපේ ගෙවත්තට නිර්මාණශීලීත්වය අපි එකතු කරගත්තේ ඉතින් අශෝක මහත්මයා අපිට ඒ දේ බොහොම අපූර්වට කියලා දුන්නා ඉතින් ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්තේ තියෙන විසිතුරු පළවෙන්න පුළුවන් එහෙම නැත්නම් පළතුරු පළවෙන්න පුළුවන් ඕනෑම ශාකයකට මේ වගේ නිර්මාණශීලීත්වය එකතු කරලා ගෙවත්තේ ආකර්ශනීයත්වය ආකර්ශනීය බව වැඩි කරගන්න මන්නේ ඉන්නේ අපේ අශෝක මහත්මයාගේ පළතුරු පැල තියෙන ගෙවත්තේ එක ප්‍රදේශයක. ඉතින් මෙතන තියෙනවා හුඟක්ම තියෙන්නේ පැංගිරි කුලේ ශාක ටික. හැබැයි සීමිත ඉඩ කඩක ඒ වගේම තමයි මෙතන තියෙන හොඳ සරු පළදාවකුත් ඇවිත් තේනවා. ඒ බලන්න මේ පෝච්චේ හිතව හිතු මේක පැලේ මේ විදිහට ඉඳලා ඉඳවල තිබුණත් ඔබට පේනවා ඇති පළදාව අපූර්වට තියෙනවා. ඉතින් කොහොමද මේ දේවල් මේ විදිහට සිදු වෙන්නේ? අපි ඒ ගැන කතා කරමු. ඔව් ගොඩක් වෙලාවට අපි මේ ගෙවත්ත ගත්තාට පස්සේ මේක ඇත්තම කියනවා අපි එලෝලු වලටත් වෙන් කරලා තියෙනවා. පර්චේස් එකක වගේ ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. මොකද මම ගෙවත්තේ ඉඩ කඩ තියෙන විදිහට මම මේ පළතුරු වලටත් වෙනම ටිකක් මේ වෙන් කරගත්තා. අපිට පේනවා පළාවල් ගත් තියෙනවා මෙතන. පළතුරු ටිකකුත් තියෙනවා. ඔව් එකම දේ තමයි මේක අපි ගොඩක් වෙලාවට මේ බිම නෙමේ බඳුන් වගාවක් විදිහට තමයි තියෙන්නේ. ඇත්තම මේ ගස් ලකුවට යන ගසුත් නෙමේ සාමාන්‍ය මට්ටමට හැදෙන ගස්. ඉතින් මෙතන වර්ග කීපයක් තියෙනවා. මේ සියල්ල බද්ද පැලද? ලේයර් පැලෝ තියෙනවා. බද්ද නෙමේ ලේයර්. ඒ කියන්නේ අතු පැල කරගත්ත ඒවා තමයි. අතු පැඳලා පැල කරගත්ත. ඔව්. එතකොට බලන්න මේ ගස්වල ටිකක් වෙනස්. අපි පැංගිරි කුලේ ශාක දකිනවානේ. එතකොට ගෙවතු වල මේ කොළ ගත්තත් මේ වගේ විචිත්‍රවත් වර්ණ සංකලනයක් දෙකම තියෙනවා මෙතන. කලවම් මත් තමයි තියෙන්නේ දේශීය විදේශීය දෙකම තියෙනවා. ඔය පැණි දොඩම් විශේෂයක්. මේක පැණිද? මේක පැණි දොඩම් විශේෂයක්. එතකොට මෙතන තියෙන්නේ. ඔව් මෙන්න මේක නම් මේක අපිට ඇත්තම කියනවා නම් මෙන්න මේ ගහ මේක ලෙමන්. ලෙමන් මේ කොළ මේ පාට දෙකේ කොළේ වේ ඇත්තම අපි ගෙඩියක් මම දැක්කෙත් මේ පාර තමයි. මෙයයි ගෙඩියනවා හොරකමක් තියෙනවා. නමුත් මේකේ මේ ගෙඩිය ඇවිල්ලා තියෙනවා මේ පාර. මොකක්ද කියලා ඒ ගෙඩියෙන්න? ඒක අපි ගොඩක් වෙලාවට අර ගහේ මේ මෙතනින් කැපුමක් දාලා තිනවා මේක පෙන්වන්න පුළුවන් නම් මේ අපි මෙයාට පොඩි පීඩනයක් දුන්නා නේද පීඩනයක් තමයි දීලා දෙන්නේ මේ කැපුමක් දාලා තමයි ඒක කරලා තින්නේ අපි කැපුමක් දාලා මේ කවරෙත් හිර කරලා වගේ තියෙන්නේ ලොකු බඳුනකට අපි දැම්මේ නැහැ හිර කරලා වගේ අරන් තමයි මෙයා මල් ගොඩක් ආවා නමුත් ඔය ගෙඩි දෙකක් කැදිලා තිනවා ඒ ගහේ මේකත් ලෙමන් ශාකයකට පොඩි ස්ට්‍රෙස් කන්ඩිෂන් එකක් එහෙමත් නැත්නම් පීඩාකාරී තත්ත්වයක් දුන්නා තින් ඒකේ ඵලදාව ගන්න පුළුවන් දැන් බලන්න මේකේ විශේෂයෙන්ම තමයි මේ බලන්න කොළ මේකේ පළදාව වගේම අර අපි හැමනිතරම කියනවානේ ආකර්ෂණීය හා පළදාය ගෙවත්තක් කියලා. දැන් මේ කොළ ගත්තාම මේක බොහොම ලස්සනක් එකතු කරනවා ගෙවත්තට. ඒත් එක්කම මේ මෙතන තියෙන බොහොම ලස්සන මල් පිපිච්ච පළතුරු පැලයක් වෙන්න ඕනේ. අපි ඒ ගැන කතා කරමු මහත්මයා. මෙන්න මේ තියෙන්නේ. ඔව් අපේ මේක මේ අපේ මෙහි මේ රත්තිතොල කැලේ තියෙන දෙයක් තමයි මේක මේ චීන කියලා තමයි අපි ගොඩක් වෙලාවට කියන්නේ චීන කියන්නේ මේක මේ ගෙඩි නන් නෑ දැන් මල්දාව තමයි හැල්ල තියෙන්නේ මේක පුංචි ගෙඩියක් ඇත්තම කටර මිහිරි රසක් තමයි තියෙන්නේ පොඩ්ඩක් පොත්ත නිකන් කාෂ්ටක පොත්තක් තියෙන්නේ නමුත් මේ ගහ හරි ලස්සනට
सीमित इडक हम तनम फलती चुट्टी मेतन तव टैंक शाख्या मेक गणा कथा कर महात्मा लेमन सीमित इडकड अपे अशोक महात्म्या हुंदीन परिहरणय कल्ला तियेनवा अशोक महात्म्या की गिवत्ते एक कते का कुएनास भूम वैदगत वाटी ने औषध फैलाटी राशि आते हैं ना इतने अब इस साल अब तो देवेदिया वट हम द औषध या केर दोन ने इतने में तो ना तीनों आ था वो हम द पैंगरे कुले शाक्यक अशोक महात्म्या मेरे के शाक्यक क्या गिवत्ते टेक तो करेगा नहीं तो नहीं मैं कमें इतने यकीन आरं की नवार गये मैं मांगता ने ओन के ने मैं अंदर मैं प्रदेश ना मांगता लंका इंडोनी मगर हेतु मट मेके विशेष सत्य तीन एक तमापी गुडकिलाड़ गिदर कैंदा दवा ये वगेमें आप
උගුරේ ආසාදනයක් ඒ වගේ හෙම්බිරිස්සාවක් කොළුවක් කොමක් හදුණාට පස්සේ මං හිතන්නේ අර අනිත් පැංගිරි කුලේ වර්ග වලට වඩා මේකේ විශේෂත්වයක් තියෙනවා මොකද හේතුව තමයි අපි මේකේ උණුතර මුට්ටියක් ලිපේ තියලා මේකෙන් කොළ පහක් අයක් උණුතර මුට්ටියට දාලා තැම්බෙන් දැරලා පොඩ්ඩක් ස්ටීම් කළාම විනාඩි 10ක් 15ක් අපේ අර ඇඟේ තිබිච්ච උගුරේ තිබිච්ච අමාරුවට වෙච්ච දෙයක් නැති වෙනවා මේ යක්ඛිනාරම් පළවලෙන් මේ ඖෂධයක් කිව්වනේ අපි මේක මේකේ කැඳ හදනවා කිව්වා කොහොමද මේ කැඳ හදන්නේ ඔව් ඇත්තෙන්ම දැන් අපේ මේ ගෙවත්ත ගත්තට පස්සේ අපි නොයිට් නොයික් වර්ග වලින් කැඳ හදනවා නමුත් මම අපේ ගෙදරයත් දන්න දෙයක් තමයි මේ යක්ඛිනාරම් පාවිච්චි කරලා යක්ඛිනාරම් කොළ 10ක් 15ක් පාවිච්චි කරලා කැඳ හැදුවොත් මම හිතන්නේ අනිත් වර්ග වලට වඩා ඊටාම මිහිරි රසක් තමයි තියෙන්නේ ගුණිත එහෙම වෙන්න ඕනි ඉතින් අපි ගොඩක් වෙලාවට කැමති යක්ඛිනාරම් වලින් කැඳ බොණ්ඩ තමයි ගෙදර නමුත් අපි අර එකම බොණ්ඩ බැරි හින්දා අනිත් දේවල් මේ මිශ්‍ර කරලත් බොනවා නමුත් මේක මම හිතන්නේ අනිත් දේවල් වලට වැඩිය කැඳට ඊටාම ප්‍රියජනකයි කටට ඉතින් මම හිතන්නේ ඒකම ඇති මේ ගෙවත්තක මේක වගා කරගන්න මේ ඊටාම වටින මේ ශාකය ඒ වගේම තමයි මේ යක්ඛිනාරම් කියන ශාකය අපේ කැස්සට හොඳයි අර කිව්ව විදියට අපිට වතුර එකට දාලා හුමාල යල්ලනකොට ස්ටීම් කරනකොට අපිට ඒ ඖෂධය අපේ ශරීරගත වෙනවා එතකොට ඒ වෙලාවේදී අපේ කැස්ස මේ දේවල් නැති කරගන්න අපිට ඒකෙන් අවස්ථාවක් සැලසෙනවා ඒ වගේම තමයි මේක ස්නායු පද්ධතියට හොඳයි ස්නායු පද්ධතිය ආශ්‍රිතව රෝග තියෙනවා නම් ඒක හොඳ ඖෂධයක් වෙනවා යක්ඛිනාරම් කියන එක ඒ වගේම තමයි අක්මාව අක්මාවේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරනවා මේ යක්ඛිනාරම් කියන ඖෂධය මගින්. ඉතින් අපි සූදානම් වෙන්නේ ඔබේ ගෙවත්තට කොහොමද මේ යක්ඛිනාරම් පැලයක් එකතු කරන්නේ කියන දේ කියලා දෙන්න. අශෝක මහත්මයා සූදානම් මේකට. ඔව් අපි බලමු එහෙමනම් යක්ඛිනාරම් අත්තක් අපි පැල කරගන්නේ කොහොමද කියලා. මේකෙදිත් අපි අර ඉස්සෙල්ලා කීපු විදිහටම උෂ්ණත්වය වැඩි කිරීමක් කරගන්න ඕනි. කැපෙන ආයුධයක්. ඒ කියන්නේ පිහියක් වෙන්න පුළුවන්, බ්ලේඩ් එකක් වෙන්න පුළුවන් නැත්නම් මේ වගේ සෙක්‍රටරියක් වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. දහේ දලු නැති අවස්ථාවක් තියෙන අත්තක් තමයි අපි තෝරගන්නේ. ඒක නිරෝගී අත්තක් වෙන්න ඕනි. මේ වගේ අපිට මේ වගේ අත්තක් පාවිච්චි කරන්න පුළුවන් අඟල් 5ක් 6ක් වගේ. මේ වගේ අත්තක් මේකේ දලු අවස්ථාවක් නැහැ. ඊට පස්සේ අපි මේ ඉස්සලා කිව්වා වගේ මතු පිට පස්සේ එකයි කොම්පෝස්ට් එකයි මේ වගේ පොලිතින් එකකට හෝ නැත්නම් ඕලන්ට තියෙන මොකක් හරි කවරයක් කමක් නැහැ. ගොඩක් වෙලාවට මේ කළු පාට වගේ මේ වගේ කවරයක් තියෙනවා නම් තමයි හොඳ. ඒක තමයි වාචනයක් උනත් කමක් නැහැ. එතකොට අපි මේකට මේ ප්ලාස්ටික් මේ වගේ දාලා ෆස්ට් එක වෙයිලා වගේ තියනවා වතුර ටිකකුත් දාලා ඊට පස්සේ තමයි අපි මේක මේ හිටවන්න සකස ගන්න. එතකොට අපි මේ කැපුම් තලේ අර ඉස්සෙල්ලා වගේ කොහොම හරි ගාචුට්ටා කොහොම කරලා ගා ගන්නවා. මේකේ ගොඩක් වෙලාවට අපි කරන්නේ අර හෝමෝනයක් විදිහට පාවිච්චි කරනවා වගේ මේ කැපුම් තලේ පොඩ්ඩක් මේකෙන් වැහෙනවා. දිලීර ආසාදනයක් මේ පස්සවල තිබුණොත් ඒක නවත්ත ගන්න තමයි අපි ගොඩක් වෙලාවට මේ කොමාරිකා වගේ දේවල් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි මේක මෙහෙම අත්ත මෙහෙම අනින්නේ අපි මෙතන මෙන්න මේ විදිහට මැද්දෙන් සිදුරක් මේ කෝටු ගැල්ලක් පාවිච්චි කරලා සිදුරක් ගහගෙන ඊට පස්සේ තමයි අපි මේ අත්ත මෙහෙම දාලා මෙහෙම තද කරගනිම කරගන්නේ. ඔය විදිහට. හොඳට තද වෙන්න ඕනේ අත්ත උඩට එන්නේ. ඊට පස්සේ මේකට අපි පොලිතින් එකක් දාලා උෂ්ණත්වය වැඩි කිරීමක් කරන්න ඕනේ. ඒ නිසා පොලිතින් එක නැමෙන නිසා මෙන්න මේ ආධාරකයක් දාලා මේ පොලිතින් එකෙන් අපි මේක මේ පොලිතින් එක උඩයි යට උඩ වහලා තියෙන්නේ මේ. මෙතනින් සිදුරක් නැහැ. ඊට පස්සේ මේක ඔන්න ඔය විදිහට ආවරණය කර ගැනීමක් කරනවා. මේකට සෙරෙප්පු කවරයක් වුණා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔන්නම් අපිට ලණුවකින් ගැට ගහ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක රබර් බෑන්ඩ් එකක් වගේ එකක් දා ගන්නවා නම් හොඳයි. අපි අර ප්‍රශස්ත තත්ත්ව ටික දෙන්න තමයි අපි මේක ඊට පස්සේ ඇත්තම කියනවා නම් පිට පරිසරයට මෙයා දැන් නිරාවරණය වෙලා නැහැ. මෙයා තනියම ඉන්නේ. එතකොට මෙයාට ජල වාෂ්ප පිටවීමක් වෙන්නේ නැති නිසා මේක ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙනකොට මුල් අදිනවා. ඇත්තම කියනවා නම් වෙන අර මං ඉස්සල්ලා අපි පෙන්නපු එක වගේ නෙමෙයි. මේ යකිනාරායක ඉක්මනට මුල් අදිනවා. ඒ කියන්නේ සමහරට දවස් 15 20 යනකොට මේක මුල් අදින ගැනීමක් වෙනවා. මොකද මෙයා ටිකක් ඉක්මනට මුල් අදින එක්කෙනෙක්. ඒතකොට මේක ඊට පස්සේ අපි එළිය වැටෙන තැනක සමුංගේ වැරැන්ඩා එක හරි ගේ පිටිපස්සේ හරි ගහක් යට හරි ඕන තැනක තියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේක තෙමෙන්නේ නැති නිසා එළිය උනත් තියන්න පුළුවන්. එළිය වැටෙන තැනක මේක තිබ්බනම් ඊට පස්සේ අපිට මේක මාසයක් විතර යනකොට පොලිතින් එක ඇරලා නිරාවරණය කරලා ඉක්මනටම හිටව ගන්නත් පුළුවන්. මෙයා අර අනිත් ඒ ಜಾති වගේ නෙමේ වේලෙන්ඩ බලන ගතියත් අඩුයි. අවුගේ තමයි මේ සාකේ හැදෙන්නේ. ඒතර අපිට පෝච්චි එක හරි බිම හරි තියන්න අපිට කරගන්න පුළුවන්. මේ ඉන්නේ වගේ මාසෙකමාරක් විතර ගිය පැලයක් මේ තියෙන්නේ බඳුන් කරලා. මේ තියෙන්නේ මාසෙකමාරක පැලයක්. කමාරක පැලයක්. මේ තියෙන්නේ අපි හිටවනකොට තිබිච්ච ටික මේ ඊට පස්සේ ආපු දැල්ල. මේක බඳුන් කරගන්න පුළුවන්. අපි මේක හෙවණෙන් තියනවානේ ආලෝකේ. දැඩි ආලෝකයට නිරාවරණය කරන්න. එතකොට ඉතින් අර කොළ වලට
සූර්යාලෝක කෙලින්ම වැදුනොත් මේක ගොඩක් වෙලාවට වේලෙන්න බලනවා. ඒකින් තමයි අපි අර මෙයාගේ මුල්ලා දිනක හේමනක තියන්නේ. ඒක දවස් කීයකින් පස්සේ ද අපි ඔව් දැන් මේක නම් මාසයක් යනකොට ඇත්තෙම කියනවා නම් මේ මේක පොලිතින් එක අයිම්ම කරලා දාන්න පුළුවන්. චුට්ටක් එතනම තියෙන්න ඇරලා ඊට පස්සේ අපිට 150 වට ගන්න පුළුවන් කෙලින්ම. එතකොට මේක ගෙඩි එනවාද? චූටි ගෙඩියක් එනවා. ඒක නම් අපි ඇත්තෙම පාවිච්චි කරන්නේ නැහැ. මේ ගහේ නම් දැනට එතකොට මේකේ පොඩි කෝපි ගෙඩියක් වගේ කෝපි ගෙඩියක සයිස් නෑ. මේක වැඩිම පාවිච්චි කරන්නේ අපි අර අපේ කැස්සට ඒ දේවල් වලට අවශ්‍ය දේවල්. ඔයයි මම දැකපු විදිහට එකක් කොළ කැඳ වලට මං කිව්වා වගේ අනිත්‍ය ආතිත් එක්ක සංසන්දනය කරලා එක දිගට අපි හැම එකම බීලා බැලුවොත් මෙයා තමයි රසම කියන එක මට කියන්න පුළුවන්. කැඳ විදියට බොනවනේ. ඒ වගේ තව එකක් අපි අර මං කිව්වා ඉස්සෙල්ලා මේ අපිට උණ හිඹිරිස්සාවක් වගේ එනකොට අනිත් පැඟිරි ඒ කියන්නේ දෙහි කොළ ඔය අනිත් ලෙමන් කොළ ඒවට අමතරව මේ මම දැකපු දෙයක් තමයි මේක දාලා අපි මේ ස්ටීම් කරගත්තාට පස්සේ අරට ඉක්මනට මේකෙන් මේ ඊට වැඩි ප්‍රතිඵල තියෙනවා ප්‍රතිඵලයක් තියෙනවා ඉතින් එහෙනම් මේ කාලේ ඔබට වැඩගත් වෙනවනේ අපිට COVID-19 වලින් වැළකෙන්න කියලා තියෙනවා උණු වතුර බොන්න ඒ වගේම තමයි ස්ටීම් කරන්න එහෙම නැත්නම් හුමාලය අල්ලන්න කියලා ඉතින් මතක ඇතුව යකිනාරං පැලයක් ඔබේ ගෙවත්තට එකතු කරගන්න ඒ වගේම කොහෙන් හරි හොයාගෙන මේ දවස්වල ඔබට ඖෂධීය ක්‍රමවේදය හුරු කරගන්නත් පුළුවන් කොළ කිහිපයක් දාලා ස්ටීම් කරන්න පුළුවන් කොළ පහක් දැම්මත් ඇති ස්ටීම් කරගන්න නම් අශෝක මහත්මයාගේ ගෙදරම තියෙනවා පැල තවානක් හදාගෙන එතුමා මේ පැලතාවානෙන් තමයි මේ පැලතාවානේ තියෙන පැල ටික මෙහෙම නඩත්තු කරලා අවසානයේදී ගෙවත්තට එකතු කරගන්න. ඉතින් මෙතන තියෙනවා පැංගිරි කුලේ ශාක කීපයක්. එතකොට මෙතන අපි කතා කරමු අශෝක මහත්මයා මොනවද මෙතන තියෙන්නේ එකින් එකට කියලා. ඔව්. මේ තියෙන අපේ නස්නාරං කියන එක මේක අපේ මේ ගම් ප්‍රදේශයේ රාවණික දෙයක්. ඇත්තෙන් මේ තියෙන්නේ අර මේ අපි පීදිච්ච අත්තක් අරගෙන මේ බඳුනේ හිටවගෙන මේ හදාගෙන තියෙන ඇත්තම අපිට ගෙඩිය තීද්දිම කපලා අපිට මේ විදිහට පැල කරගන්න පුළුවන් මේකත් අර උෂ්ණත්වය වැඩි කරලා මේ බඳුනේ හිටවගත්ත පැලය පැලයක් අර විදිහටම කොම්පෝස්ට් සහ මතු පිටපස් එකට කම්මාඩෙන් දාලා අපි ඒ නස්නාරම් පැලේ අත්තක් අරගෙන මේ පැල කළා තියෙන්නේ නේද හරි ඉතින් ඒ වගේම මේ තව නාරම් පැල තියෙනවා අපි මේ පැංගිරි කුලය ගැන කතා කරන්නේ බොහොම විශේෂයෙන්ම ඇයි දන්නවද මේ දවස්වල තියෙනවානේ මේ COVID-19 වසංගත තත්ත්වයත් ඉතින් මේකෙදි අපිට කියලා තිනවා මේ හුමාලය අල්ලන්න කියලා නේද හොඳින් එතකොට පැංගිරි කුලයක් දෙකක් දාලා අපි හුමාලය ඇල්ලුවොත් ඒක තවත් ಗುಣ දෙනවා ඉතින් මේ තියෙන්නේ මෙතුමා වත්තට එකතු කරගන්න තව තියෙන නාරම් පැල කීපයක් මේ මොනවාද ඔව් මෙතන ගත්තට පස්සේ ඇත්තම කියනවනම් මේ තියෙන්නේ දෙහි මේක ගහ උසයන්නේ සාමාන්‍ය අඩියක් එකමාරක් යනකොට අපිට බඳුනෙම ගෙඩි ගන්න පුළුවන් හොඳට මේකත් අර විදිහට ගෙඩි හැදෙන ගහකින් මේ අත් අරගෙන පැල කරගත්ත එකක් අපි මේක එකතු කරන්නේ ගෙදර වත්ත මේ ශේෂ්ත්‍රයට නෙමෙයි බඳුනකට මේක එකතු කරලා බඳුන තුලම අපිට හදාගන්න පුළුවන් ඒක අපේ අර ගෙදර ගෙවත්තේ ඉඩ කඩ මේ හැටියට තමයි තමුන්ට ඕනනම් බිම මේ බඳුන් කරගන්නත් පුළුවන් මේ බිම හිටව ගන්නත් පුළුවන් නැත්නම් බඳුන කව කරගන්නත් පුළුවන් හැබැයි විශේෂයක් තියෙනවා මේ අපි මේ පැල කරගන්න දේවල් මේක බද්ද නෙමෙයි මේක ලේයර් ක්‍රමයට මේ පැල කරපුවා මේක බඳුන් වලට තමයි වැඩි අස්වැන්නක් දෙන්නේ දෙන්නේ ඒතොර බඳුනක හිටුවාට පස්සේ ලස්සන රවුම් ලස්සන ගහක් තමයි හැදෙන්නේ ඉතින් අස්වැන්න වැඩි මේ ලේයර් ක්‍රමයට හදාගත්තු පැල ටිකක් තමයි තියෙන්නේ නේද එපා බඳුන් වලට තමයි අපි මාධ්‍ය සකස් කරලා බඳුන් වල තමයි මේවා අපි වගා කරන්නේ එතකොට මෙතන තියෙන බොහොම ලස්සන මල් පැලක් නේද ඔබ ඒ කියන්නේ gedare ඉනකොට මල් වගාවත් සිද්ධ කරනවා නේද ඔව් එතකොට මේ මල් වවල අතිරික්ත අපි විකුණනවා බලන්න කිවතු වගාවත් එක්ක අමතර ආදායමක් ලබා ගන්නත් හැකියාවක් තියෙනවා ඉතින් මෙතන තියෙනවා ගම්මිරිස් ගම්මිරිස් කියන්නේ මොම වැදගත්ම වැදගත් කුළු බඩුවක් අපේ රටේ නේද අපි ඊගෙන කතා කරත් මේ තියෙන්නේ පඳුරු ගම්මිරිස්ද ගම්මිරිස් වැලද කොයි ආකාරයටද මේ හදාගෙන මෙතන වර්ග දෙකක් තියෙනවා මේ තියෙන්නේත් අපි අර විදිහටම ලේයර් කරලා හදාගත්ත එක මේක පීදිච්ච වැලකින් තමයි මේ අරගෙන තියෙන්නේ මේ අපිට එතකොට මේක කරලා තියෙද්දිම උනත් මේ බඳුන හිටව ගන්න පුළුවන් මේක අපි ගොඩක් වෙලාට පෝචි ගම්බිරිස් කියලා ගොඩක් අය පාවිච්චි කරනවා බඩ් ගම්බිරිස් කියලා කියනවා නමුත් මේක කොහොම කළත් වැලක් විදියට යන්නේ පඳුරක් විදියට තමයි පෝචි හැදෙන්නේ ඉතින් මේ ගෙවත්තකට ඇත්තෙන්ම හරිම වටිනවා මේකේ තව එක විශේෂත්වයක් තියෙනවා අවුරුද්ද පුරා එකම විදිහට අස්වැන්න දෙනවා මේ අස්වැන්න දෙනවා නේ ඔව් අපි අපේ වැඩසටහනකින් ඔබට කියලා දුන්නා පඳුරු ගම්මිරිස් පැලයක් කොහමද ඔබේ ගෙවත්තට එකතු කරගන්නේ කියලා. ඉතින් ඒ වගේ තමයි අර ගම්මිරිස් වැලකින් ගත්ත හරස් අත්ත පැල කළා තමයි මේ මහත්මයාත් මේ ගෙවත්තට එකතු කරගන්න ගම්මිරිස් පැල ටිකක් මෙතන හදාගෙන තියෙන්නේ. අපි ඒ මතකයක් මතක් කළා. ඔව් තව එකක් මේ තියෙනවා මෙන්න මේ විදිහට මේ ගම්මිරිස් ලොකු වැලක ගෙඩි කරල් හැදෙන වැලක මුදුනෙන් ගත්ත එක.
මුදුනේම තියෙනවා මෙන්න මේ වගේ මේ පුරුක්වල මුල් තියෙනවා චුට්ටා. ඒකට අපි ගොඩක් කලාට කියන්නේ මුදුන් කරටි කියන එක. මේ මේක අපිට කප්පාදු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ පඳුරු ගම්බිරිස් එක වගේම පෝච් එක හරි බිම හරි දාගත්තොත් මේක මුලේ ඉඳලම වැල විදිහට දැනෙනවා. පඳුරක් විදිහට තමයි උඩට යනවා. ආ උඩට යනවා. ඔව්. ඒ කියන්නේ වැල ආධාරකයක් දිගේ උඩට යනවා. නමුත් අර අනිත් එක වගේ අපිට ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ දැන් මේක ගොඩක් වෙලාවට අපිට කප්පාදු කරලා හදන්න පුළුවන් එකක් තමයි මේ වැල. මේ ගැරන්ටි වැලකින් මේ හදපු එක. මේක අපිට මම කියන්නේ බිම හිටවනවා නම් මේ මුදුන් කරටි ඇත්ත තමයි. හොඳ. හොඳ. එතකොට මේවා මාධ්‍ය මාධ්‍යකින් මාධ්‍යයකට මාරු කරනකොට මේක නම් ශේෂ්ත්‍රයටම එකතු කරනවා ඇති නේද? සාමාන්‍යයෙන් වෙනම බඳුනකට දෙකට කරා. බඳුනකට එකතු කරනකොට අපි මාධ්‍ය වෙනස් විදිහකට හදනවා. එලියට හදනවා. ඒ කියන්නේ කොම්පෝස්ට් මතු පිට පස්මයි යදා ගන්න. ඔව් ඒක අපිට මේ මිශ්‍රණයක් තියෙනවා වෙනම බඳුන් කරන්න. බඳුන් කරා. ඔව්. හරි. මේවා වල තියෙන දේවල් ගැනත් අපි ටික ටික කතා කරමු. මෙතන තියෙන කොහොඹ. ඔව්. කොහොඹ කොහොමද වගා කරලා තියෙන්නේ මහත්මයා? කොහොඹ නම් අපි ඇට තමයි මොනවද අපේ බේත් නෙල්ලි කියන එක තිත්ත නෙල්ලි කියන්නේ තිත්ත නෙල්ලි මේක ඇත්තෙම කියනවා මේ මේ අතුපැලයක් මේක ආහ මේක මේ අර විශාල ගහක් හැදෙන්නේ නමුත් මේ නෙල්ලි වගේ දෙයක් අපිට පුංචි බඳුනක වගේ හදාගන්න අමාරුයි ගොඩක් වෙලාවට මේක බිම තමයි මේ හිතවගන්නේ මොකද වැඩි අස්සන්නක් ගන්න ඕනේ හින්දා මේ බඳුනකට අපිට ගොඩක් වෙලාවට මේ වගේ දේවල් අපි පාවිච්චි කරන්නේ නැහැ බඳුන ගාවට පාවිච්චි කරන්නේ නැහැ අපි හැමදාම ඔබට වැදගත් දෙයක් කියනවනේ ඒ තමයි ඔබේ ගෙවත්ත වස විස වලින් තොර බොහොම ඵලදායි සහ ආකර්ශනීය ගෙවත්තක් නම් අපිට පුළුවන් අපේ වැඩසටහන තුළින් ඔබේ ගෙවත්ත මුළු ලෝකෙටම පෙන්වන්න. ඉතින් ඔබට තියෙන්නේ අපේ සුපුරුදු ලිපිණයට අපිට ලියන්න. ඒ තමයි නිෂ්පාදක මයි ගාඩන් අංක 117-10 මුණුපිටිය වැවපාර කොළඹ 2. ඒ වගේම අමතක කරන්න එපා ඔබේ ගෙවත්තේ වර්ණවත් ඡායාරූපයක් අපිට එවන්න අපේ ඊමේල් ඇඩ්‍රස් එක programming@seattv.lk අපේ ඊමේල් ඇඩ්‍රස් එකට ඉතින් ඔබට පුළුවන් ඒ හරහා ඔබේ ගෙවත්තේ ඡායාරූපයක් අපිට එවන්න. අපි හුඟක් වෙලාවට කියන දෙයක් තමයි ජීවිතේ අපි හුඟක් කැපකිරීම කරනවා කියලා. හැබැයි ඔබ නිකමට හිතුවද මේ ගස්කොළන් කොයිතරම් කැපකිරීමක් කරනවද කියලා අපි වෙනුවෙන් අපිට අවශ්‍ය ආහාර ටික හදලා දෙනවා මේ ජල සංචිත ආරක්ෂා කරනවා අපිට හුස්ම ගන්න ඔක්සිජන් ලබා දෙනවා ඒ වගේම අපිට අවශ්‍ය ඖෂධ ටික ලබා දෙනවා අවසානයේ අපිට හිසට සෙවණක් ලබා දෙන්න ඔවුන්ගේ ජීවිතය පවා කැප කරනවා ඉතින් ඒ තරම් කැපකිරීමක් මේ ජීවීන් මේ ශාක සිදු කරනවා ඉතින් ඒ නිසා ඔබ නිරන්තරයෙන් උත්සාහවන්ත වෙන්න ගහක් කපනවට වඩා ගහක් වවන්න පැලයක් වවන්න ඒකට ආරම්භයක් දෙන්න පුළුවන් හොඳම තැන තමයි ඔබේ ගෙවත්ත. ඉතින් අපි සූදානම් වෙන්නේ අද දවසට ඔබේ නිවසෙන් සමු ගන්න. හැබැයි එළඹ නිරිදාවෙත් හරියට උදෑසන 10ට එනවා අපි ඔබේ නිවසට. එහෙනම් ගිහින් එන්න ප්‍රාර්ථනා කරනවා ඔබට ආයු බොහෝ සපිරුණු නිරෝගිමත් හැට දවසක්. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.